Wide Angle Productions is the creative force behind Channel C. අද අපිත් එක්ක කෝල් ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඉන්නේ ඔයාලා කවුරුත් දන්න පියත් රාජපක්ෂ. ඉතින් පියත්, එහෙනම් ඔයා ලෑස්තිනේ ඔයාගේ ෆෝන් එක අපිට පෙන්නන්න? ලෑස්ති ලෑස්ති මේක නඩුවක් වෙනවා අනිවාර්යෙන්. කමන්න බලමු ඉතින් පොඩක් තියෙන කියලා. එහෙම ගොඩක් අවුල් වෙවා නෑ, පොඩි පොඩි අවුල් වෙවා තියෙනවා. කමන්න ප්‍රශ්නයක් නෑ බලමු. එහෙනම් මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. ඉස්සල්ලාම කියන්නකෝ ඔයා යූස් කරන ෆෝන් එක මොකක්ද කියලා. මම යූස් කරන්නේ 8 Plus එකක්. ෆෝන් එකේ වෝල්පේපර් දාලා තියෙන ෆොටෝ එක මොකද්ද? මම මගේ ෆොටෝ එකේම මුකුත් එහෙම නෙමෙයි දාලා තියෙන්නේ. මම නෝමල් එකට අර ආපු ඩිෆෝල්ට් වෝල්පේපර් එකම තමයි තාම යූස් කරන්නේ. ෆෝන් ගැලරි එකේ ෆොටෝස් කීයක් විතර තියෙනවද? ෆොටෝ ගැලරි එකේ මේ ළඟ මගේ තියෙන මට 64 GB ස්ටෝරේජ් එකක් තියෙන එකක් තියෙන. ඉතින් මේකේ මේ ලංක දිවනකන් ඔක්කොම වගේ පිරීලා තිබ්බ ඇත්තටම කියනවනම් මම මේ ළඟදී මේක තිබ්බ ගොඩක් ඒවා PC එකට දාගත්ත මේක තියෙනවා දැනට මේ වෙනකොට වීඩියෝස් 136යි සෙල්ෆීස් 42යි ලයිව් ෆොටෝස් 11යි පෝට්‍රේට් 26යි ස්ක්‍රීන්ෂොට්ස් 112යි ඔව් ඔක්කොම ෆොටෝස් ගත්තොත් 744ක් තියෙනවා ගැලරි එකේ තියෙන ආසම ෆොටෝ එක මොකද්ද? මගේ ෆොටෝස් වලින් ආසම ෆොටෝ එක. ඒ කියන්නේ මගේ ෆොටෝ එකක් වෙන්න ඕනේ. මගේ ෆොටෝ එකක් නේ. හරි. මගේ ෆොටෝස් වලින් මම ආසම පොඩක් ඉන්න. මම මෙන්න මේ ෆොටෝ එකට හරි කැමතියි. ඉතින් මම ඒක හරි අහිංසක පාටයි. ඉතින් මම ඒකට පොඩක් කැමතියි. ඔයා ගත්ත කැතම සෙල්ෆි එක මොකද්ද? කැතම සෙල්ෆිස් කියන්නේ මං සාමාන්‍යයෙන් මං ගන්න ෆොටෝස් ඔක්කොම වගේ ඉතින් කැතයි. ඉතින් ඉන්න මං සාමාන්‍යයෙන් නෑ ඉතින් අනිත් ඒවා ෂේප් එක පොඩ්ඩක් බලන් ඉන්න පුළුවන්. මේක නිකන් මේ මේක ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න කැතම එක එකපාර එහෙම හොයාගන්න බෑ. නමුත් මට හිතෙනවා පොඩ්ඩක් ඉන්න මං තාම බලනවා. මෙන්න මේක පොඩ්ඩක් විතර කැතයි කියලා හිතනවා. නිකන් නිකන් මේක මේ වෙඩින් එකක බෑන්ඩ් එකත් එක්ක සිංක රද්දි ගත්ත ෆොටෝ එකක්, සින්දු කියන ගම ගත්ත ෆොටෝ එකක්. ඉතින් මේක පොඩ්ඩක් බය වෙලා වගේ නිකන් ඇස් දෙකත් ඌ කරගෙන බලාගෙන ඉන්නවා. ඔයා අන්තිමට ගත්ත ෆොටෝ එක මොකද්ද? අන්තිමටම ගත්ත ෆොටෝ එක මේ ඊයේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ මෙතන ඉන්නවා මම ඉන්නවා, දසුන් ඉන්නවා, ප්‍රෝග්‍රෑම් එක කරපු අයියා ඉන්නවා, ෂෙනාල් අයියා සහ මගේ බෑන්ඩ් එකේ කට්ටියත් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක්. අපිට කියන්නකෝ ඔයාට වැඩිපුරම කෝල් කරන කෙනා කවුද කියලා. මෙහෙම වැඩිපුරම කෝල් කරන, ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා යාළුවෝ ඒ කොමල්ල වගේ. නමුත් මම හිතන්නේ වැඩිපුරම මං කෝල් කරන්නේ සඳනිට. ඔයාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධම කෙනා කවුද? මට අන්තිමටම කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා දසුන්. මේ තියෙන ඊයේ කෝල් කරලා තියෙනවා දසුන්. වැඩිපුරම යූස් කරන ඇප් එක මොකද්ද? ගොඩක්ම යූස් කරන ඇප් එක සෝෂල් සෝෂල් නෙට්වර්ක්ස් වලින් මම මම සාමාන්‍යයෙන් ඉන්ස්ටග්‍රම්, ෆේස්බුක් ඔය දෙක තමයි වැඩියම යූස් වෙන්නේ සහ යූටියුබ් නෑ වට්ස්ඇප් ඔය ටික යූස් වෙනවා. ගොඩක්ම යූස් වෙනවා කියන්නේ මම මේ මං හිතන්නේ මම මේ චැට් කරන්න ඒවලට වඩා මම අර ඒකේ තියෙන කන්ටෙන්ට් බලන එක තමයි මම ගොඩක් ලාට කරන්නේ. ඔයා ෆෝන් එකකින් වැඩිපුරම කතා කර කර ඉන්න කැමති කාත් එක්කද? මෙහෙමයි, කියන්නේ මම සාමාන්‍යයෙන් මං ගොඩක් වෙලා මේ කෝල්ස් වල ඉන්න වැඩියෙන් කැමති මිනිස්සෙක් නෙමෙයි. අර අපි කියන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් ගත්ත කතා කරන සමහරක් වෙලාවට ඉතින් මොන හරි අවශ්‍ය දෙයක් තිබ්බොත් ඉතින් පොඩ්ඩක්
මේවා මේ පැල්බැඳගෙන කතා කරනවා. මේ එහෙම කියලා එහෙම විශේෂත්වයක් නැහැ. ඉතින් වැඩියෙන්ම කාත් එක්කද එහෙම ෆෝන් එකේ කතා කරන්න කියලා එහෙම විශේෂත්වයක් නැහැ. වැඩිපුරම ප්ලේ කරන ගේම් එක මොකද්ද? දැනට ගේම්ස් ගුත් ගහන්නේ නැහැ මේ දවස්වල. නමුත් මම ඉස්සර ගොඩාක් ආසාවෙන් ගාපු ගේම් එකක් තමයි Clash of the Clans. ඒකේ පොඩක් ඇඩික්ට් වෙලා හිටිය කාලයක් එක දිගට වගේ ගහුවා. ඊට පස්සේ දැන් ඉතින් ඒක ටෙස්ට් ටිකක් දිලා පවුනා. ඉතින් දැන් මුකුත් ගේම් එකක් ගහන්නේ නැහැ ෆෝන් එකේ. අන්තිමට Google search කරේ මොනවාද? අන්තිමට Google search කරේනේ. අන්තිමට මම Google search කරේ ඊ රෑ මට කැම එකක් ගන්න ඕන වෙලා මම රෑ search කරා මේ ඊ නාවල සෙන්සර් එකේ contact number එක පොඩ්ඩක් ඕන වුණා ඒගොල්ලෝ කීයටද වහන්න කියලා මට call කරලා දැනගන්න. හොඳයි. දැන් ඔයාට තියෙන්නේ call a friend අවස්ථාව. ඔයා කාටද call කරන්නේ? දැන් ඔයා මට challenge එකක් දීලා තියෙනවා. තුනක් විතර තියෙනවා මෙතන. මං ගන්න call එකක් දසුන් මදුෂාන්ට. එහෙනම් ඔයාට දැන් අවස්ථාව තියෙනවා තප්පර 30ක් ඇතුළත යාව සම්බන්ධ කරගෙන ඔයා වෙනුවෙන් සින්දුවක කොටසක් ගායනා කරව ගන්න. ඕකේ? හරි. හරි ෂුවර් නෑ හැබැයි දැන් මට දෙන ප්‍රශ්න දැන් දසුන් ආන්සර් කරයිද කියලා. මොකද මේ කලින්වත් කෝල් කරලත් මුකුත් කරලා කිසිම ප්ලෑන් නෑ. එයා වැඩ හිටියොත් ආන්සර් කරයිද දන්නෙත් නෑ. බලමු කොහොමද ගම. Ready. 1 2 3 dial. हेलो दासुन आई बोल मैं ओन्न मैं पड़ी मामा दें प्रोग्राम में किन्हें अत्तरम किए ना हरे द दें ओ मसाम दें मेतना मेरे को लो मटा चैलेंज का दी ला दिए ना वाह इक्याने मागे इन्ना यालू एक टा कॉल ले का दी ला इक्याने यात आर्टिस्ट के ने किन्हों ने यार कॉल ले मारे मारो මගේ සින්දුවේද? ඔව්. අනේ මං ගන්නේ හරි ලවුලක් නේද පොඩි කැලක් කියන්න ඕන. ඔව් පොඩි කැලක් කියන්න. ආදරේ පවසලා ආදරේ නමින් දිවලා නොකියම නොකියම යන්න ගියා යන්න ගියා. Yeah, hey, thank you, ma, boy. अरे चलाएँ। चला चला। मैं पढ़ाई नहीं ताऊ देगा तीनों सब ताऊ देगा। मैं ताऊ दी ना मैं तो नहीं इन्ना खाटियों ने देना कान नोने वहाँ बिटू मामा कर अरे मामा वो यार जीविते कर पु लोकों में उदाहरण मुकाद देगे ला। लोकों में उदाहरण हमारे वो यार मटे कर पु वो यार मटे एकुम कांडी पे अंतिम अंतिम प्रश्न मट रुपया मिलियन खंब उनो ओयावेनुएंग मम मुनाद कर ඔයා මං වෙනුවෙන් එනම් මෙහෙම කරන්න. මොකක්ද කරන්නේ ඔයා මං වෙනුවෙන්? මම කියන්නේ මං ගාව මිලියනක් තියෙනවා. ඔයා කියන ඕන දෙයක් මං කරනවා ඉතින්. ඔයා මට කියන්නේ මොකක්ද කරන්න ඕනේ? ඔයා මට අරන් දෙන්න කියලා බඩුද? මොන මොන වගේ බඩුද? නිකන් ඔය සෝෆා එකක් තියෙනවා. ඔයා බාත්รูම් සෙට්. බාත්รูම් अम्मो बाथरूम से दोरजन हरि मानिवारी ओ म्यूट करता है मेरा स्टीवर्ड करते हो ओ नहीं अनिवार्य हरि
මේ හරි දසුන් වර්බුම බොහොම ස්තුතියි thank you very much මේ මේ චැලෙන්ජ් එක මට බාර ගන්න උදව් කරාට මේ මම අර එනවා පස්සේ කෝල් එකක් දෙන්න ඕකේ මසක් ඕකේ ඕකේ හරි ඕකේ bye 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 ඔයා අන්තිමට මැසේජ් කරේ කාටද ආ අන්තිමටම මම හිතන්නේ මම මැසේජ් කරේ සඳනිට ඔයාගේ ෆෝන් එකට ආපු මතක හිටිනම මැසේජ් එක මොකක්ද මතක හිටින මැසේජස් මතක හිටින මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙනවා එහෙම එකක් කියලා කියන්න බෑ නමුත් මේ වෙලාවේ ඇත්තටම එකක්වත් ඔළුවට එන්නේ නැහැ මොන මොනවාද ඒකේ තිබ්බ කන්ටෙන්ට් කියන්නේ ඔයාට අන්තිමට මිස් වෙච්ච කෝල් එක කාගෙන්ද අන්තිමටම මිස් වුනේ මට කෝල් එකක් මගේ යාළුවෙක් ඉන්නවා සහන් කියලා සහන්ගේ කෝල් එක තමයි මම මිස් වුනේ ඔයා කැමතිද ඔයාට ආපු අන්තිම මැසේජ් එක කියවන්න අන්තිමටම ඇවිල්ලා තියෙන්නේ what kind of an ayubowan is this කියලා අමාර ආයුබෝවන් කියන ෆොටෝ එකක් තියෙනවා මම මේ එකේ මෙහෙම ඉන්නේ. ඒ කියන්නේ මෙහෙම ආයුබෝවන් කියන උනක මෙහෙම කරගෙන ඉන්නේ. ඉතින් ඒක ස්ක්‍රීන්ෂොට් කරලා මට එවලා දිනවා what kind of an ආයුබෝවන් is this කියලා. අන්තිමට අහපු සින්දුව මොකද්ද? මම අන්තිමටම අහපු සින්දුව තමයි අපේ බෑන්ඩ් එකේ song එක. නිරායාසේ. මං ගියා කොහමද views තප්පේ බලන්න කියලා YouTube පොඩ්ඩක් ගියා. ඉතින් ඒක තමයි අන්තිමටම බලපු සින්දුව. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එකද බලන්නේ ලෝක ප්‍රසිද්ධ එක්කෙනෙක්ගේ ෆෝන් එකක් මම ආසයි බ්‍රූනෝ මාස් ගේ ෆෝන් එක චෙක් කරනවා ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකද්ද අමතක නොවන සිදුවීම් එහෙම එම අමතක නොවන සිද්ධියක් නැහැ ඉතින් මෙයත් ඉන්න මාත් එක්ක ඉතින් ලස්සන දෙයක් වෙයි හොඳයි අද අපිත් එක්ක කෝල ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඔයාගේ ෆෝන් එකේ දේවල් ඔයාගේ ෆෑන්ස්ලා වෙනුවෙන් අපිත් එක්ක ෂෙයා කරගත්තට ඔයාට බොහොම ස්තුතියි බොහොමත්ම ස්තුතියි මටත් මේ සෙග්මන්ට් එකට ආරාධනා කරාට ඉතින් කියන්න තියෙන්නේ මං වගේම තවත් කෙනෙක්ගේ මේ වගේ ෆෝන් එකේ තියෙන දේවල් ටිකක් දැනගන්න ඕන නම් डायलॉग ना दवस पुराम कुछ वीडियो बेलवा डेटा फ्री